ආයුබෝවන් ද කඩේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කියලා දෙන්න යන්නේ මේ වගේ කඩෙන් ගත්ත මේ පොඩි බෝපැලයක් කොහොමද පොට් එකකට ලස්සනට පොට් කරගන්න කියලා. අපිට ඕනේ මේ වගේ මැටි පොට් එකක්. මේවා කඩෙන් ගන්න තියෙනවා. මම නම් මේක කඩෙන් අරගෙන මේ වගේ පොඩි ගෝල් කලර් පේන්ට් කෝට් එකක් ගාගෙන තියෙන්නේ මේ ලස්සන වෙන්න. මේ ඒ වගේම අපිට ඕන කරනවා තව මේ වගේ පස් මිශ්‍රණය. මේක බඳුන් මිශ්‍රණය. අපිම හදාගන්න බඳුන් මිශ්‍රණයක්. තව ඉදිරි වීඩියෝ වලදී අපි කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ මිශ්‍රණය හදාගන්නේ කියලා. ඒ වගේම මේවා මේ පොඩි බෝපැල අපිට කඩෙන් ඉත අඩු මුදලකට ගන්න පුළුවන්. ඔයාලට පොඩ්ඩක් හොයලා විදලා බැලුවොත් එහෙම මේ දැන් අපි මේ වගේ කතුරක් අරගෙන මේ විදිහට මේ කවරේ කපලා අයින් කරගන්න ඕනේ මුල් වලට හානියක් නොවන විදිහට. ඊට පස්සේ මේ විදිහට කවරේ ගලවලා අයින් කරගන්නවා. අයින් කරගෙන මේ දැනට මේ පොට් එකේ තිබුණු පස් මිශ්‍රණය මේ වගේ අතින් කඩලා ඉතාම ප්‍රවේශමෙන් මුල් වලට හානියක් සිදු නොවන විදිහට ටික ටික කඩලා අයින් කරගන්න ඕනේ. මුල් ටික මතු කරගන්න ඕනේ. මේක හරිම පරිස්සමෙන් කරන්න බැරි වෙලා හරි මුල් වලට හානියක් වුණොත් එහෙම ඔයාලගේ ගහේ තත්ත්වය බාල වෙන්න පුළුවන් වැඩිම. ඒ වගේම ඒක මැලවිලා වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර විට පැලේ මැරෙන්න උනත් ඉඩ තියෙනවා. ඔයාලගේ අතින් මේ විදිහට ඔයාලා හදිස්සි වෙලා මේ මුල් එක පාටම මේක පස් ටික අයින් කරලා කඩලා අයින් කරගත්තොත් එහෙම. ඒ හින්දා පරිස්සමෙන් ටික ටික මේ වගේ ඔක්කොම පස් ටික මේ පැලෙන් කඩලා අයින් කරගෙන හැමීට අර ඒ පැලේ තියෙන මුල් ටික පාද ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා අපි ඉතාම පරිස්සමෙන් මේ විදිහට ඒකේ මුල් වලට හානියක් නොවෙන්න පස් ටික අපි අතින් ඉවත් කරගත්තා. දැන් මේකේ මේ වැඩිපුර කොළ ටික අපි කතුරක් අරගෙන පරිස්සමෙන් කඳට හානියක් වෙන්නේ නැති වෙන්න මේ විදිහට කපලා අයින් කරගන්න ඕනේ. දැන් අපි මේ පැලේ පස් ටික අයින් කරගෙන තියෙන්නේ. දැන් අපි ඊගාවට තියෙන්නේ මේ මුල් ටික වතුර භාජනයක් කරගෙන පොඟව ගන්න. මේ වගේ පොඩි වතුර භාජනයක් කරගෙන මේ මුල් ටික මේ වියලි ගතිය නැති වෙන්න මේ විදිහට චුට්ටක් පොඟව ගන්න ඕනේ. අපි දැන් මේ පැලේ මුල් ටික පොඟවගෙන තියෙන්නේ වියලි ගතිය නැති වෙන්න. දැන් අපිට තියෙන්නේ මේක අර පොට් එකට බඳුන් ගත කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි සකස් කරගත්ත බඳුන් මිශ්‍රණය අපි පාවිච්චි කරනවා. අපි දැන් මේ විදිහට පෝච්චි අරගෙන ඒකේ අඩියට පස් ටිකක් දානවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපේ සකස් කරගත්ත පැලේ අරගෙන ඒ පෝච්චේ මැද්දෙන් තියලා ආයෙම වටේටම මේ විදිහට පස් දාලා ඒ මුල් ටික තද කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. මේ විදිහට වටේටම පස් දාලා ඉවරලා අපි හැමීට පරිස්සමෙන් මේ ගහ හරි මැද්දට වෙන්න තියලා මේ විදිහට මුල් ටික තද කරගන්න තමයි ඕනේ. ගහ හෙලවෙන්නේ නැති වෙන්න පස් වලින් මුල් ටික තද කරගෙන තියන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පොඩි කූරක් අරගෙන තව මේ වටේ තියෙන පස් තද වෙලා නැත්නම් ඒව ඇතුළට තද කරගෙන පස් ටික හොඳට තද කරගන්න මුල් වලට.
මේ තියෙන අපි හදලා අපි පොට් කරලා ඉවර කරගත්තු අපේ බෝපැලේ අපිට පුළුවන් මේකට කඩෙන් මොන අපිට මිලදී ගන්න තියෙනවා පොඩි පොඩි අර විසිතුරු ගල් වර්ග ඒ වගේ ගල් ටිකක් දාලා ඉවරලා මේ පැලේ තවත් ලස්සන කරගන්න අපිට පුළුවන් මේ වගේ තව වීඩියෝ බලන්න ඕගොල්ලෝ ද කඩේ YouTube channel එක subscribe කරලා තියාගන්න